අයිබෝවන් ස්වාධීන රූපවාහිනී රාත්‍රී පුවත් ආරම්භයට මුලින්ම සිරස්තල වික්‍රමවලිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි නිදහස් සන්ධානයේට විශිෂ්ට ජය දිස්ත්‍රික් 21කින් සන්ධානය ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 119 දක්වා හිලට ඉජාපේට 47යි දෙමළ සන්ධානයේට 13යි ප්‍රජාතන්ත්‍රවාදී ජාතක සන්ධානයේ 4 වන තැනට ලබන වසරේ ශ්‍රී ලංකා ආර්ථික වර්ධන වේගය 7% දක්වා ඉහළට ආසියා සංවර්ධන බැංකුවෙන් අනාවැකි අයිස්ලන්තයේ සක්‍රිය වූ ගිනි කන්දෙන් තත්පරයට අලු සහිත දුමාරය මෙට්‍රික් ටොන් 5 දැන් දේශීය පුවත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සමස්ත ජයග්‍රහණයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේට ත්‍රිකුණාමලයේ ආසනීය ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයේද මේවන විට ප්‍රකාශයට පත් කර තිබේ ඒ අනුව දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 59,784ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමි කරගෙන තිබේ ලබා ඇති මන්ත්‍රී දුර සංඛ්‍යාව 2කි එක්සත් ජාතික පක්ෂය ඡන්ද 39,691ක් ලබාගත් අතර හිමි වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 1කි දෙමළ ජාතික සන්ධානයේද ඡන්ද 33,268ක් ලබා ගනිමින් එක් මන්ත්‍රී ආසනයක් ත්‍රිකුණාමලයෙන් හිමි කරගෙන තිබේ මේ අතර අද ඡන්ද විමසීම සිදු කෙරුණු කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථානයෙන් පමණක් දෙමළ ජාතික සන්ධානයේට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 180කි එක්සත් ජනතා නිදහස් සන්ධානයේට ඡන්ද 173ක් සහ එජාපයට 6ක් ලැබී තිබේ ඒ අනුව කුඹුරුපිටිය මධ්‍යස්ථානයේද ඇතුළත්ව ත්‍රිකුණාමලයේ ආසනෙන් දෙමළ සන්ධානයේ ලබා ඇති සමස්ත ඡන්ද සංඛ්‍යාව 20,578කි එක්සත් ජනතා නිදහස් සන්ධානය 10,961යි එක්සත් ජාතික පක්ෂය 8,718යි මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් මට්ටමින් පමණක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ ආසන සංඛ්‍යාව 119 දක්වා ඉහළට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 48,08,233ක් දිස්ත්‍රික් 21කින් හිමි කරගෙන තිබේ එය ප්‍රතිශතයක් ලෙස 60.23කි දෙවන ස්ථානයේ පසුවන එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 47ක් පමණක් හිමි කරගෙන තිබේ ඡන්ද 23,45,409ක් ඔවුන්ට ලැබින තුන්වන ස්ථානයේ පසුවන්නේ දෙමළ ජාතික සන්ධානයයි ඔවුන්ට හිමි වැති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 13කි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය 4වන ස්ථානයට පත්ව සිටීම කැපී පෙනේ ඔවුන්ට මේ වන විට මන්ත්‍රී ආසන 5ක් පමණක් හිමි වී තිබේ මේ අතර නාවලපිටිය ඡන්ද ගණන් කිරීමේ කටයුතුද මේවන විට සාර්ථකව සිදු කෙරේ. මධ්‍යම රාත්‍රියට පෙර මහනුවර සමස්ත ප්‍රතිඵලයේද ප්‍රකාශයට පත් කිරීමට හැකි වුණු ඇතැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ගෝඨාභය ජයරත්න මහතා කියා සිටී. ඡන්ද ගණන් කිරීම පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ කරගන්නවා මහනුවර වාර්තාකරු අසංක අරඹවත්ත. මැතිවරණ කොට්ටාසේ ඡන්ද මධ්‍යස්ථාන 37ක ප්‍රාත්තු මැතිවරණ ඉතා සාමකාමී ආකාරයෙන් පැවැත්වෙනවා. අද 6:30ට පමණ වන විට ඡන්දය ගණන් කිරීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 6ක් ස්ථාපිත කර ඇති අතර අද මධ්‍යම රාත්‍රී 12ට පෙර නාවලපිටිය මැතිවරණ කොට්ටාසේ හා සමස්ත මහනුවර දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට කටයුතු කරන බව ඉන් අනතුරුව එක් අපේක්ෂකයන් ලබා ගන්නා මනාත ප්‍රකාශ කිරීමට හැකි වන බවත් මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ගෝඨාභය ජයරත්න මහතා ප්‍රකාශ කරනවා. ඉදහමුදාව හා පොලිසිය එකපද්දව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අසංක අරඹේවත්ත මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට මීට පෙර රාජ්‍ය බලය වෙනස් කිරීමට පමණක් යොදාගත් ජනතා බලය ජනතාව මෙවර භාවිත කළේ රජයේ වැඩපිළිවෙල අනුමත කරමින් ඒ ශක්තිමත් කිරීමටයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ කියයි
මීට කලින් මෙවැනි ජයග්‍රහණ ලැබවලා තියෙන අනුපාත ක්‍රමයක් නෙවෙයි. ඒ වගේම ඊටත් වැඩිය ලොකු දෙයක් තමයි මේ හැම අවස්ථාවකම මෙවැනි විජයග්‍රහණ ලැබිච්ච හැම වෙලාවෙම තිබිච්ච රජයක් පෙරලන්න විරෝධයක් විරෝධ ඡන්දයක් දීලා තියෙන්නේ. ඒක 56 වේවා 70 වේවා 77 වේවා හැමතිස්සෙම මේ තිබිච්ච රජයට විරුද්ධව වෙන අනිත් පැත්තට බලය දීලාද මෙවර ඉතරයි පළවෙනි වතාවට රජයකට විරෝධ ඡන්දයක් නෙවෙයි කරන වැඩේ හරි කරන මාර්ගය යන මාර්ගය හරි ඒ සඳහා ශක්තිය දෙන මෙවැනි ජනවරමක් පළවෙනි වතාවටයි මේ රටේ ජනතාව දුන්නේ ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ වක්ම රජයේ කාර්යාලයට එන්නේ මම හිතන්නේ 80ක් 90කට සංඛ්‍යාවක් මේ බොහොම පහසුවෙන් කළ හැකි බොහොම ඉක්මනින් විසඳා දිය හැකි ප්‍රශ්න ප්‍රාදේශීය ලේකම් තුමාලා හැටියටත් ප්‍රධාන ආයතන ප්‍රධානීන් හැටියටත් තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න මේ කාර්යාලයට එන අයගෙන් මේ ප්‍රශ්න වලින් කීයක් අපිට විසඳන්න පුළුවන්ද බොහොම සුළු දෙකකින් ජනතාවගේ දේවල් ජනතාවටම සැලසුම් කිරීමේ ඉඳලා වකිම පවරන්න පුළුවන් නම් මේ ප්‍රීතිය මේ කරපු ගෞරවය මේ ජනතාවටම ලබා ගන්න පුළුවන් නම් මේ ජනතාවට තනියෙන් නැගිටින්න අවශ්‍ය පරිසරය තමයි රජය හරි ගැසලා දෙන්න ඕන. මේ ගම්පහ දිස්ත්‍රික්කය අලුත්ම ආදර්ශයක් යන ජනාධිපතිතුමා අදහස් කරන්නේ ඒ එවැනි දෙයක් මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ. ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විලිගමගේ ගම්පහ දිසා ලේකම් පී.ඒ. අබේසේකර යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ. ලබන වසර වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 7% ඉක්මවනවා. ආසියා සංවර්ධන බැංකුව පවසයි. In general, we have seen a fairly well-coordinated response to the global crisis, and we have seen how effective fiscal stimulus packages can actually be. ත්‍රස්තවාදය නිම කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ආර්ථිකය සුවිශේෂී ස්ථානයකට ළඟා වී ඇති බවද ආසියා සංවර්ධන බැංකුව පෙන්වා දෙයි. පසුගිය කාලය තුල ලෝකීය රටවල් රැසක් ආර්ථික අර්බුදවලට මුහුණ දුන්නේය. එම තත්වයටද මුහුණ දෙමින් ශ්‍රී ලංකා ආර්ථිකය මෙබඳු වර්ධනයක් ලබා තිබීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ඔවුහු පෙන්වා දෙති. ආයෝජකයන් විශාල ලෙස මෙරටට පැමිණීම සංචාරක ව්‍යාපාරයේ ශීඝ්‍ර වර්ධනය ඇතුළු කරුණු රැසක්ද මෙම ජයග්‍රහණයට හේතු වී ඇතැයි එම බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ රිචඩ් වෝක්ස් මහතා පවසයි. ආර්ථික විද්‍යාඥයන් හා විද්වතුන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු හෙළි කෙරිණ. නාවලපිටිය හා ත්‍රිකුණාමලයේ ඡන්ද විමසීම සාමකාමී නිරීක්ෂකයෝ අවධාරණය කරති. අද දින ඡන්ද විමසීමේ කාලය තුල කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවු බව පැෆරල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. නාවලපිටිය බල ප්‍රදේශයේ පමණක් නිරීක්ෂණ ජංගම වාහන 5ක් හා ස්ථානගත නිරීක්ෂකයෝ 37 යතුන් ලැබ සිටියහ. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථානයේ ආවරණය වන පරිදිද ජංගම රථ හා නිරීක්ෂකයෝ යොදවා සිටි බව පැෆරල් සංවිධානය කියා සිටී. ඔවුන්ගේ නිරීක්ෂණයන්ට අනුව නාවලපිටිය හා ත්‍රිකුණාමලයේ ඡන්ද විමසීම සාමකාමීව සිදු කරන බව පැෆරල් සංවිධානය කියා සිටී. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ශාන්ති පදනමින් ශිෂ්‍යත්ව. සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය කොළඹදී අද පැවැත්විණ. සේරුවිල කන්තලේ ගෝමරන් කඩවල මහදිවුල්වැව ශ්‍රීපුර පදවිය මොරවැවාදී ප්‍රදේශවල සිසුන් 120 දෙනෙකුට මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමින. සේරුවිල මංගල රජ මහ විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය දඹගස්සාරයේ ශ්‍රී මේධංකර ස්වාමින් වහන්සේට උපහාර පිණිස මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය මීට වසර 18කට පෙර ආරම්භ කෙරිණ.